මේ දේශප්‍රේමී වියරුවෙන් මුදවගන්න කියල කලේ මව සමාජෙන් ඇත් කල තිබ්බ එකයි ස්වාමිනිි මගේ කුටුම්ේ ඇත්තුළෙම දේශප්‍රේමේ ඔල්වරසන් නැගෙද්දී මං හුද කලා වෙලා හිටිය ඒකයි ස්වාමිණි. ඇයි හෙමුණේ මේ ජයග්‍රහණය නිලා යිතියක් මටත් නැත්්ද අපේ පරම හතුරන් විදිහට හිතපුූන් බුරොත්තු පිටින් දේශප්‍රමි පෙරහැරේ ඉදිරියෙන් මේ දන් ඔල්රසන් දෙනවා. ජාතික කොඩි මහනෝ පෙදනව එල්ලනො කිරිබත් කනො කවනවා ඒත් මං? ගේ බිරිඳ ගේට්ටුවේ එල්ලන් හදප්පු, ජාතික කොඩි ඉරලා පැත්තකර දැන්මා. හල පෞලම හිත රිද්දුව. ඒ හැමදේම කරලා අන්ද කාරයකට බැදදිල හුද්ද කලාව ඉන්නත් මට සැලැස්ුවේ මේ මිනි හස්වාමේනි. ඒකම බරපතල පැල්ලමක් අපේ කුටුම්බේ ඇතුළ ඇතිකළ සිදුවීමක්. මේ මිනිහට වගේ වගක්නෑ හැ දේශප්‍රේමේ පස්සේ වැටිලා ජයඝෝෂානාගන්නවා සිින් දුලියනවා සින්දු කියනවා කතාලියනවා චිත්‍රපටි හදනවා ප්‍රශස්ති ගයනව ඉඩකඩම් තෑගි ලබනු සම්මාන් හිමිකරගන්නවා රවට්ටනවා රැවටනවා හැමෝමිනි ලොක ප්‍රීතියකින්. තමන් උදම්මනන්නේ මොකටද කියලවත් උන්ට මතකයක් නැද උහෙම කරනවා. දේශප්‍රේමේ කියන්නේ එහෙම සංකල්පයකට නේදසස්වා මිනිේ चे तवत कथा अनुसिरी हेटी කන්ාව කියන සම්මානනය ෙටිකතා කාරිය මෙහෙම කියනවා අපේ කතන්දර කියන්නේ හරියට අන්ඳුරු සාගරයට අපි විසි කරන ජීවිතා රක්ෂික බෝට්ටු වගේ ඒව කාටත කොයි මොහොතෙද ඕන වෙන්න කියන ගෙනන අපට අදහසක් නෑ හැබැයි කවරුම් හරි ඒවයින් කවදහරි ප්‍රයෝජනයක් ගන්නවා අපිත් එහෙම ප්‍රයෝජනයක් ගත්තා අපිටත් තාරක්ෂාව සැපියෝ ඔහුගේ වකවාන වල ජීවත්වෙච්ච එහෙම කතාකරුව ඉන්න ඒවගේ අපිත් තව කරම්පරාවට එහෙම වෙන මේ ඉන්නත් එවගේ අඳුරු සාගරයකට ජීවිතාරක්ෂක බෝට්ටු අදදාපු මනුස්සෙක් හොඳ මනුස්සේ අප ආාදරය කරන කෙනෙක්. අන්ඩුසිර අයියි. මං අහන්නගහම නවකතාව සහ නිකුත් සියල්ලම කත්තකට තිල කෙටිකතාව ගැන කතා කරමු අපි අද පොත වෙන්න චේකෝ හතාවත් කතා. ඇයි කෙටිකතාවට මෙච්චර බැදෙන්නේ. මොකදද මේ කෙටිකතවත් එක් තියෙන ප්‍රේමේ. මමගේ පලවෙදි කෙටිකතා පොත් පිටවෙනි පාරමි ම සාහිත්‍යශේෂේයටඇල ු දහකට පස්සේ. එතෙක් මම නවකතා ළමාතා සහර් ගන්ත කරමින් හිටියේ. කෙටිකතාව ඇත මගෙටිකතාව කියවීමට මගේ පුඩ කල පො කැමැත් තක්තිබෙන මකද විශේෂයම මට ඒකාලේ වැඩිපුරම කියවන්න හම්බුණන කෙටික පොත්ත්‍රේ ෙටිකතම වැඩ න්තිපනපුර ම ගනකත පසලේ පුස්තකාලය තා කුඩා පුස්ත කකාල ස්ත කල වැඩියීම තිබන ෙටික පොත්. කටි කීමට මගේ කැමැත්ත වර්ධන වෙලා තිබුණා අවරු දාාහතර දා හතකට විතර පස්සෙමන් සාහිත්‍යයට ඇවිල්ලා ම අභ්‍යාසයක්හැරරතම කෙටිකතා ලියන්න පටගන මට නවකතාසාහි අනිකුත් සාහිත්‍යංගවලින් එයාග කෙටිකතාවතියනේ විශ්මයට මට විශ්මයට මර ගාන්නන පුළුවන්ද කියලා උත්සාහය කරන්න තරයි ම කටිකතාමුරලින් ලියන්නන්නේ මගේ මුල්ම කටිකතා සහරිට තමාර තැංගවල යවබුණනාම් ප්‍රතිශ්‍යයපුූුණ අයිතා රාලෝදියයට ප්‍රතිශයපුූුණ ම ඒකින් පසු බැස්සනම කෙටිතාවට බාතුල තින ප්‍රේමේතු වර්නය කරගනිමිසා නිරන්තර අභ්‍යසේම අනවකතාලියම නතර කරලා කෙටිකතාව අභ්‍යස කරන පටගතසාහ මාඩ විට්‍රමසින්ිය ගැනයක්ගේ සිට.ඒනකට අවසාන පිටේ අලුත්ම කෙටිකතාාපොත ලක්වා හැම කතුවරගෙන්ම එක කෙටිකතාවපතක්හරි අඩු දරමින් මම කියවලා. කෙටිකතාව මෙ මහතේ තියෙන ස්ථානය අඳනගන්න මම ලොකු කාලයක් කැප කලා මතන කෙටි කතාව තුලට අවිානක මාතුල බිච්චි කමැත්ත තමයි ප්‍රකාශ වෙන්න ඇත්තේ සිංහභාව වෙනකං කෙටිකතා සංග්‍රහය දෙදාස කොළහිදී එලිඩකින්නේ කෙටිකතාවට මාතුල තින ඇල්මේ දදිගුවක් හැටිට තයි ඇබ ඒක අභ්‍යාසක කටි තම ම මේ අපි කෙටිකතාව ගැන කතා කරට ඔබ නවකතාවත් ඒ පත් ද ගත්ම දික් විජේකර කෙනෙක් විද දුන්න්න පු න කතාකරුවෙ දැන් නවත කෙටිකතාවක් කරන්න බැරිද. නවකතාව සවරූපිට හරුවන්න බැයිද. ඇතටම් මේ නවතාවක් ඉදිත්තරම දිගුුව තුද. කෙටිකතක් ෙටිවෙන න ඒ මොනුවද. බමයි සාහිත්‍යය සම්බන්ධයෙන් ස්සෙල්ලාම බිහිවනි සාහිත්‍යය නිට පස විචාරයෙන් සාහිත්‍ය සම්බන්ධෙන් විශාර බිවිෙන් පටන්ගතර පස්සේ විචාර්ගෑන් විසින් ඥම්ඥම් මිනුම් දඩු තමන්ගේ කියවීමට සසාපක්ෂෝ ඉදිරිපත් කරපු අර්ථතිගෙනනොමේ හැම කලාවක් කෙරීම.ද කෙටිකතාවසා නවකතාවර තු වගේ දේවල් තිර ඔබැහවෝුවගේ නවකතාවක් කියන්නේෙ දිගුවීමද නන් ටිකතාවක් කියන කෙටවීම ද කියන ප්‍රස්ේට මෙහම මිස්ත බිලිතුර කාටත් දෙන්න ෑ නමුත් නකතාව කිය නිසාානරය ලෝක බිවෙලාසා ස්ථාවර වෙන්නම ඊට අදාල යම්කිසි කොන්දේසිී උඩ නවකතාවක් කො වෙලායකත් අඩුගතරීම වචන පලස් දක්වත් හොයි වැඩිගගේන අර්තින්තම නවකතාව වර්ත කථනය වෙන්න වජන ස් දාාකටවවාගේ ප්‍රමාණක අදුවකොට ොල්ලාගේෙන ෝක ඊට පස්සේ. නවර්තකතනයක් දෙන්නගත නොවෙල්ල නවකතාව නෙවෙ කියන දතී. එතුොට ඒකං අපිට පොඩි කාරණයක් ගමයෙනවා නවකතාව පිළිබඳ ලෝකෙ පිළිගත කිසිමු මතයක්කෝ විශ්වාසයක් වෝ සම්ප්‍රදායක් තිී නව කියන එක.ගෙටිකත සම්බන්න්න ත්තෙමයිඉද ෙටිකතාව අපි දන්න මුල්කාලේ කෙටිකතාව බිහිවෙන්නේ. නවකතාවට විකල්පයක් හැටියටම නොවනත් පුවත්පත් කියන ශානරය ලෝකයේ බිවුණට පස්සේ සංවවිධ මාධ්‍යයක් බිවිුණට පස්සේ. නවකතාවට යුරෝපා සමාජයතිබිච්ච ඇල්ම නමුත් ඒක ඔුන්ට පුවත් පත් තුළට කැද ගන්න අමාරුණා ඇ කටිකාවගෙන එතම පුවත්පත් සතා සුදුසු කතා ඒව ඉස්සලේ නෝට් කියලා නෝට් කියලම බොහම ඳුල තිබි මේ ෝදම් කෙටිකතා කියල අර්ථයෙන් කතා කරන සමාරයට. එත පුවත්පතයේ නිශ්ෂිත ඉඩක් ආරණය කිරීම සඳහ ලිය වුණු කතා පස්සෙ කෙටිකතබාවට වර්දනිවුණා කියෙන දසතම තින් ඒකතම කෙටිහෝ දිගහෝ කියන අර්ථය පාටකට බේරගන්නුවෙන් නමුත් කෙටි කතාව කියන්නම කෙටවීම නිසා නෙමයි අපි දන්න ඇන්ටම් සෙක්කුගේ සමහර කෙටිකතා ඉතා දිගයි එකක අපි ඩැන් අපේ ලංකාවේ සිංහල කටකතාව ඇසුරෙන් ගත්තාහම අපෙට කතා පිටු හය අත ඉක්මාන හරි හරි හෙමත් වෙලාකගේ දතම් පිටු දහය දොලා අතය සිවාග න්නවා ඇබ පිටු විසියහයිති හතළලියසිවා ඉක්මෝලගිල්ල ටිකක් දිග තරමක් දිග කියලා අපිට අර්ථකථය කරන්න පුළන් කෙටි කතා කෙලව හඳ හඳම් නිර්මාණ බියලලාති න. දනිසා කොනවත් නිශෂිතව අපට මෙ මේකයි කෙටිකතා යනු මෙන්න මෙච්චරක් දිග මෙච්චරක් පල මෙචරක් උස කියලා. අර ගනිතමය ඒ නීතියකර අට කරන්න බෑ. කෙටිකතාව ස්තල ලියවී යුතු.ට පස්සෙතම අපි දන්න මේක දිග පලත රාලක ටිගන සිංහ ාාවටිකගක මගේ මුල්ම ගෙටිකතාාව මිනිසෙක් මීනිෙක්හගුලක් කියන එකෙටිකතාව ඒක පිටුටයක් කරාදිකනිට ඇදික කතාව හැබ ඒකට පාදකවෙච්ච ප්‍රස්තුෘතය ඒන අදැකීම් කලාපේ වපසරිය කෙටිකතාව සීමාව දරගෙනන්නවා කෙටිතාව නකතාව වන සමගද කියල නෙකව මට ක පාට කියන්න පුළුවන් උත්තරේ නගතාවය ලොකුවක කෙිතාවෙන් පුළුවයක් කිය යනත නකතාව තාත්තා ගෙටිකතාව පුතා කියලා අපේ කොවෙලා කරම පුතා තාතරවැඩ උසයනවස්ථාව නැද ෝක තිෙන පුලුවන්ට. නවතේ එ හෙම උදහරණය ගත්තව ති අපි අතර මගේවා අමමාරු වැන්න කියලලා මගේ කල්පන න මංහරන නවකතාව කියන්නන්නේ විවාහන්තන කෙටිකතාව කියන ප්‍රේම සම්බන්ධයක් කියල. මන එකක ක්ගෙනන මන විවාබන්දධට වැඩේ ප්‍රේම සම්බන්ධය බලවටත් ඒ නිසාවෙන්නද ට මරන කල් පවතිනවා විහාය විවායගන බන්ධය සමාහරිට අෞද්දකින්දයකින් දික්කසාහදකින් කෙවෙන හොලෝ ටක ට නංවන්න ඒ නමුලවා නොවත්තේ උදාහන් නතුරද විවාහය කියන්නේ ඇත්තටම බාහිර සමාජය විසින් කිසිම්මු නීතිමේසා සම්මත රාමුවක් තුළට ඇතුළ කරලා අපිට දෙන කිසිම්මු සාතිකයක්. පේමය කියන්නේකිසිකුට ස් පර්ස කරන්න බැරි විවෘත කලාපේ ගැසරෙන මිනි මානවයා සමක සදාකාල් ගීවත්න දෙ පේමරියි උදාාරණයට වැඩමම කැමති කෙටිකතාව තුල ති ගැම්රට ප්‍රේමය කිය උදදාහනයගතන්න හොට ෙටිකතා හැමියලෑම ගැම්ු විම කටිතාවට පස්තුෘතු වන ලෝකය ඉතා පටුයි දම් මම උදාරය කන රුත් කෙටිකතාව කියන්නේ ලෝකය බනාවකතාව කියන්නේ ලෝකයක්ල කෙටිකතාව කියන්නේ දුප. නග දු පසක් ළ හෙටිකතාවගන ගමක් නවකතාවගෙන ගමක් ළං ෙකාවග ගයක් නවකතාවගෙන ගයක් න ෙිකතාවගෙන කාමරයක් වෙනස තේරුම් කතාහම මත ෙිකතාව නවකතාව තරතිෙන පරතය होෝ සි කි දයක් අබ ක පුල ගෙනකගෙන මේ යායම නවකතාව ෙටකාවටඩ ප්‍රමාණයෙන් සහ දැරීම් නති සාලයි. තරුණ ගැහැන कहा. අතර ලිංගික කාරණාවෙන් තොර වෙනත් සබලතාවක් තිබිය නොහැකිද. ප්‍රේමය කියන්නේ බදා සෙපවලඳගැනීමත්. තරුණයකගේ යම් තුරර්වල අවස්ථාවක් බලා ඇදක්මත පෙරලා කැනීමත්. දරුවන් බෙහිකිරීම පිණිස දෙවන් වහන්සේ ලබාතුන් වරම වියරු කාමෙන් පෙරී. ඇතර මහෝතක් ලෙසට මිනිසුන් සේතන්නේ එස්සේ අනුනවය ඔය අනිත් ගෑනු ලමයින්ට වඩ වෙනස්. මංකි හි පොවතාවක්ම වගේ ලිපිය හැම්ම අකුරක්ම කියවල ඔව තේරුන් ගැීමට උත්සා ගත්තාව. ඇත්තරම ට විමසාධනගතතියුතු බොහෝදෑ ඇතිබව මට දැනෙනවා වගේ හිතමට එලි කරන්නවා කැමති නම් මට ඔෑ විෙනුෙන් යැම කරන පුළුවන් කියලා මට හිතෙනවා. ගේ අදහස් වෘර්තව දැනීමට බො කැමති ඔත්තඒකට කැමති නම් ආපහුමට්ලියන්න. ඕගේ කැමැත්ත මගේ උපදේශනය පමණක්ම නම් ලියුම් කවරේ එච්චෙන්න්නේ කියයා සටාන් කරන්න එච්ෙන්නේ සමාවෙන්න ලිපියක් ලියන්න හොඳට මෝනකම තිබුුණක්. හේ තම් අසනීපවෙලා හැම සතිම ගමේ කියයා. දැටික් හොඳ මටඔයාගේ දැනකයාගන්න කාරණ කොඩක් තියෙනවා ඔයාමවාදුුනන්නේ නෑ මමොයා වන්දුුනන්නේෙ නෑ ඒවාගේ ඔයා පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියනෙ එකවත් මම දන්නේෙ නෑ ඒ වඩා නිදහසේ ඇ එක්ක සබඳවෙන්න මට ඩක්. ඇත්තට මාතරයමොකක්ද? ඒ ආදුර ගන්නකොහොමද. එසේ අනනවය ආදරය ව ඒ තරුණයක් කිතා සැලකිල්ලෙන් වගේම ොඳ වබෝධකින් ගන්නන මිනිස් ක්‍රාවක් ඒ සොයා ෝරාබේරාගන්න එක තමයි අභියෝගය එන්නේ? ජීවිතයගෙන හුඟාක්දයේ දන්නවා මමි පුංචි ජීවිත කාලයට අදදැකම් ගොඩාක් විඳල තියෙනවා මහා බිහිෂ්ණය මැත්දේ තාත්තා අතරුදධාන් වෙලා මාස දෙකක් පුරාම අපේ අම්ම පාරක් පරක්ගානේ ගමක් ගමක් ගානේ ඇවිත ඇවිත තාතව හෙව්වල ඇ දාදතකොට මං ඉඳල තිේෙන අම්මගේ පඩේ මට සම්මාවෙන්න මීට වඩාලියන්න බෑ එස්සේ අනනවය වගේ ජීවිතේ මට රුංගන්න පුළුව වඩ අම්මාහරී තුරුණා එත් අම්මයි තාත්තයි දෙන්නම නැති දරු මේ සමජි කොච්චර ඉන්නනාාද කටුකවුනත් අතීත ජීවිතත් දැකම් මත තමන්ගේ වර්තමානය කොට නකාගන්න ඕන ඔය මේවිලාේ අද්දකිමින් ඉන්න ජීවිතය ගැන ෘප්තිමත්ද එ්ෙන්නේ මට තෘතිමත්වෙන් අවශ්‍යයි ඒ අම්ම හිතන්න එයා මැරෙන්න්න ළඟයි කියලා එයා මට මගුලක් සොයා බලන්න බල කරනවා කොහොමදේ ආශාව විෂ්ට කල අම්මගේ හිත සනසන්නේ. මං කොහොමද මේ පිරිමිකොඩෙන් මට අයිති පිරිමිය තෝරගන්නේ. එස්සේ අනුනවය මං ඔයාව පෞද්ගලිකව හමුුවීමට කැමති. වා හොයන ජීවිතය ගැන තවදුරටත්තුවා අට උපදේ සවශ්‍යයි කියල මංහිතනවා. ඒ අරමුණින් කැමත්තිද මං ඉදිරය පිෙනිහිටින්න. න්නේ හමුුවීමේ තියෙන වෙන්වීම මංහොදදට අඳුනනවා අපි ලිපිවලින් විතර කම්බුවෙනවටයි මගේ කැමැත්ත වා දන්නවද මංහොයෙනආදරේ මට හමුවනා කියල මට එතනවා මෙය මේ තරන් කඩවසම් ලැතත් ටිකක් කොටයි එක්මට ආදරය පාටයි මංගේ විස්තරය පස්ස ලියලේ වන්නම් දැනට මේ ඇති තරහ වෙන්න පා කෙටිකතා සංග්‍රහයයයි කෙටිකතාව ගැනුලමයාගේ දවස මව තදින්කම්පනය කරපු කතාවක් හරිම ලස්සනයි මේ සම්පූර්ණ සාමාන්‍ය ආකෘති බිඳල දාලා තියෙන් කිසිතාක නොදුරුද දෙන්නෙක්. කරන ලියුම්වල ගැනදනක් හරිම ලස්සනයි. කෙනෙක් තමන් ලියනදට මොනතරන් අවංක වන්නනද මත ලියනවා කියලා කියන්නේ නැම්ේම කියෙල ලියවිල්ලක් සහිතර විල්ල බවට පත්වෙෙනෙවා ඔහු ඒ කරේ දක්වන තමගේ අදකීමට කෙරේ දක්වන අවංක භාවය උඩ ලංො දැම් මෙතන දෙබස් අනුසාරයෙන් රංගනය වුණු ද එන්නේ ගැනුලමයාගේ දවස කියන මගේ ගටකතාවක චේකෝ සහත් තවත්කතා කෘතියන මේ මේක මේ සංකල්පය දැකීම එන්නේ අහම් බැකයටට මම රූපන් සස්ථාව සවකන කාලේ දිවා ප්‍රවෘත්තිපකාසය දොල හමාරට දවසක් ැන අද ගැහනුලමයාගේ දවසයි කියලා ප්‍රෝෘතියක්. මම එහම දවසක් කවදාකත අහලති බිෙනෑ ලෝක මවරුග දිනය ගුරුවරුන්ග දිනය ඔහයුම ලෝක ගැනම ගැනුළමයාගේ දවස කියලා පෘත්තුවෙල කියවුණා මම මට ඒක මා විශ්මියට පත් කලායිට පස මම ඒකම මට හමොති ඩැනගට ගැහැනුළමයාට දවසක් තියෙනවායි කියලා කියන්නම ගැහල්ලමයක් කිසියම්ම අනාරක්ෂිත භාවයකට පත්තලා ඉන්න සමාජකන අප ජීවත්වවෙන්නේ කියලාද සේ ම කල්පනා කරමින් යදි තමයි මට තේරුණේ ඒ කාලෙම මම බැංකොක් නගරේ පොඩි සංචාරයකට ගියා.ඒ ගිහාම ම දැක්කායි නගරේ තනිකර ගැහැනු ගැණුන්ගේ නගරයක්. එ නගරයේ සියල්ම කටයුතු සිද්ධ වෙන්නේ ගැහැනුම් මූලිකත්වයෙන් කඩවල පවා සැම තැකම ගැහැනුටම ඒක ්‍රාශීලී වෙන්නේ. තකොට බේ ලංකාවෙත් ලිබරල් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින්න වෙලාවක පෘති පොඩි අදහස ගොඩන්නගලඳන මේ ගෝල් ේස් වල අක්කර පන්සීයක්. ගොඩ කරනවාගේෙන අදහස ඇවිල්ල තිබ්බා. එතුන්මං ඒකත්්‍යකම මේ ගැහනුලමයාගේ අනවරක්ෂිත භාවය. බැංකෝ කදකීමතවදුරට පරිකල්පන කලතමව නිර්මාණය කරන්න. එකකොට අපේ ලංකාවේ ගැහනුලමයාගේ නගරබවට ගහනුලමයාගේ ගැ අතභකොත් ගහැනුන්ගේ නගර බවට පත්තලතුට වෙල්ද කලාපය අවට ඒ සමාජ පරිසරින්සාහ වෙලද ඒ කලාපේ කරමාන්ත සලාාවට තුම මේක ගත්ත නිමිත්තක් කැටේට ඇබැ මගේ යන පරිකල්පනයක් තිබ්බ ලංකාවේ ගෝලප ව බහද ගොඩුව න ත වනගරයක් හැදන මේ එක අනිවාමණින් කැශිනු ලගරයක් ිය යුතු කියන අදහස මට තිබ්බා. එතකොටතම ම මේ නිර්මාණය ගේන්නේමලද කලාපේ තුළ අසරණභාවයට පත්වෙලා තියෙන කාන්තාව ගැහැන් ගැනි දරුවවා ගැහැනු ලමයා. ඒගේ ටත් යට සිදධ ද නට අරවාගේ නව නගරයක අර බැංකෝක් ආදර්ශය අනුව හැසිරෙන්න්න කියලා. අනන්න ඒ පරිතාල්පනි උඩ තමයි මම මේක කෘතිය නිර්මාණ කනකොටම මේ පෝට් සිට කියන නගර සංකල්පැක නදහසක් ලංකාවති බෙනෑ. මමෝකලියන කතාව පටන්ගන්න දෙදස් දටේ වසර අපරේල් පහ කියලා. අප්‍රේල් පහ කියන සංකේතාත්මක දිනයක් අපල් පාකෙන ලංකාවේම ස්ලියලුම පීරිනටරේව විප්ලවයක් කැරල්ලා ඇැතිවෙෙච්ට ලකායි පලවෙනි. පජාතත්‍රවාදී පාලන සමයකඇතු ඇතු එ කැරල්ල අන්නේ කැරැල්ල දිනේ මතවමන් සංකේතුවත් කරන්න මොක ගැනුලමයාගේ දවස කියනක මට නිගන් දැනුනේ හරි උපහසාත්මක තවදුවටත් මේ ගැනුළමයාගේ ජීවිතය අනාරක්ෂිත කරන බවට්ට කරන විශ්වාදයතම ඇති මගේ පරිකල්පවිත ලෝකයේ අද සැබෑවක් වෙලා පෝට් සිටි කියල නගරයක් හැදිල්ලතිගෙන. ඕක ඉන්න්න ගැනුලමයයා නමක් නැති එස්සේ අනුනමය නමක් නැතික මම නිර්මාණකරවා මේ ළමට නමක් නොදී අංකයක් දෙන්නේ ඇයි. මදන් විචාරක ස පාටක මේක ඉට වැඩීටික ගැබුරිස් කියවා ගැනීම කළේ යතුයි කියලා මගේ අදහස තියෙන්නේ නමුත් ේකකැට කියන්න බෑයික මම යාට එස්සේ අනුනමත් එත්තක ලියවම් ගලුදනුරන්නේ උපදේශන සේවාාව නිලධාරයායටට එචක්්චෙන්ය කියන එක දුන්නේ ඇැයි කියලා. ම එ ඒ කියලා දුන්නලා මගේ නම වගේ නම හට්ිගේ නිහල් අනුරසිරී එක්්චෙන්නේ. අදහ මට පාසුනාක එතැ ටාවමය තුළ මට දීවත්වෙන්න්න පුලුවංකව ලබුණු බේ මටද මෙතන පුරුස හඩිම් මේක කියද්දි ඒ චරිතය රඟදක්වදදිී කෙටිකතා කරවා හැටියට මට හිතුලා මගේ කෙටිකතාවේ කිසි අම්ම දුරලතාවයක් පාටකට ගහනය වෙලා නො එකද මම අදහස් කලේ නෑ කොත නොවත් එතන ලිගි කණ්‍යතාවයක් චරිතර දෙන්න ඇස්සේ අනුනමට තරුණයක් කිව් අට එච්චෙන්නේ රසිද දක මක කොතුරුවත් සංඥාරන්නේ න එවනට පාට්කක් විදිට මට සංඥාපනයක් ලැබනවා මට මට දැනෙන්න ගන්නවා නෑම එච්චෙන්න්නේය කියන්නේ පිරිමේක ඒත් ම එක තමයි ඒේක හට අපට නවත තාතන්න බලකික් කරන පාඨකයා මමර මම්බ සඟවා තැබ්බත් තැබූත්. ටිකතාකරුවාගේ නිර්මාණය පවති ිසිියම් වූ සියුම් දුබලරාවයක් පාවිච්චි කිය පාටකයා තමන්ගේම ප්‍රශ්මය කලාගෙන ප්‍රිශ්මය ඇතුලින්තමයික. ල කිය මේ පොතය නම චේකෝ සහ තවත් කතා මේ චේකෝ කියන කතන්දරත් පොත තුල තියෙනවාම චුට්ට බලන්න චේ. විස්්මාර්ථයක් කෝ ප්‍රශ්නාර්ථයක් විශ්මාර්යක පරස්ස හමතිෙන් ප්‍රශ්නාාර්ථයක් එනවද කියෙල තෙනවා මේ හැම සලකුණක්ම කියෝ ගත්තන ත්ම් පොත කියවන්න බෑ. අනිවාර්ම දැම චේසා විශ්මයක චේ කියයනන්නේ ලංකාව ඇත්තටම රබර්ගා මතුගම ඒතිය රබර්ගා ටාඩාල ඔක්තෝූර්නමේ සැමරීම දිනය. හම ජේ සම්න්ධයෙන් තියන පොඩි පැන්ටසිම ෝකයක්ේ පොඩිමක ඇත විශාලයි ත්‍රීවිල්ලවල ඉතාම විශාලයි ටෂ්ලතා විසාලයි කැත්පොල විසලයි චයකෙන් විශ්මය ම පෙන්න්නනවා හැබයි කෝකන ප්‍රශ්නයනෝ. චේ හැම තැන මිටියට සේ චේකෝහ සහය හැම ැන ින්න චේ සම්පූර්ණත්නය අසපූර්ණ චයකන ක නිවා හම වෙලාම චේව අ සම්පූර්ණය තමන නිමාණය වෙන්නේ හැබැයි කෝග අහනෝ එකෝග අහන්න දේපාල අර්ථයකි. ඒ අතම ඉන්නවා හැබයි චෙක්කෝ කියලාන ෝය ඒ දේශපාලනයෙන් කියෝගන්න ඕන කෙටිකතා සම්පූර්ණ ඔබේ දේපල දැක්ම. ඇතමුත් මගේ දන කටිතා සං්‍රහයය අර ං්‍රභාාවලකං ෙටිකතා සංග්‍රහට ඒ වසරේ ලංකාවිතවිිට සිල්ම සමාන ප්‍රධානය වුණා ඉට පස්සේ බට ආරංචුන බොහ දෙනෙක් සහ සමහරුග ලියවිවෙල මේ වගේ හදිසි හදිසියේ කෙටිකතාකරුවන් බිවෙනවා ලෝකේ ඔු ඒකම නැතිවලායනවාගේෙනවාගේ සංකර්පයක් දීල තිබා මට හිතුුණ මේකට මං අභියෝග කරන්න ඕන කියලා. මට මගේ පචච ල ජී පරසෙ ඇති ිච කටක බාවනිසා ම අභෝගත ආදරින් භාගත පුද්ගලයක්. ඇතින් මමයි අභියෝගයක් හැටියට මම තහිදු කල චේකෝ පොත තාදාාල නිර්මාණක නිර්මායකරන ැම සියල්ප නිර්මාණසියාල්ලම පාලන සදර්භයක් ඇතුළේ විවාා කරන්න පුළුවන් දේශපාල සදර්භයක් ඇතුළේ වටාගරන්න පුළුව විදී නිර්මාණ ටික කරන්නේ කියෙලා ම මේ සඳහාමක ටිකතා ටිකක් නිර්මාණය කළලාගේ පලවනිමක ටිකතාව තියන්නේ අපි කොහේ දයන්නේ ම ජානක ගිතාත්තා ඒ මුළු නිර්මාණය පුරාමතියන්නේි කොහ දයන්න කෙලා අම්ම කටකු තාත්ක නි ගන ප්‍ර්යයක් ඒ ප්‍රශ්නයාන ඇයි තමන්ගේ දේශපාන ක්‍රියාකාරිකම් නිසා අතුරදහාං වෙච්ච තමන්ගේ දරුවවා හොයමින් පාරට බැස්ස අම්මගෙ තාත්කන දේ පාන කාරය අතුරාංිච දරුවගේ දෙමපියන්ගේ වේදන කව දනන්න. දැන්ටත් මේ කාලෙ යුද්ධිය අතුර ාංමිච් පුද්ගලන් සම්බන්ධයෙන් දෙපාශයම පුද්ගලන් සම්බන්ධ මශහල කටකාව ැබ හුකන්දන කෙනෙක් න අම්මල පින්තුරතියාගෙන පාරවාල ලන්නවා. නිර්මාණය තු උත්හල ේකයි විශද්‍යයාල. විශදල් ිෂ බලබණ්ඩලේ සි අම්ම අරගලයකද අතුරදහන්ගෙනවා ජානකසාහ කියලා තවත් දරුවෙක් ඒ දරුවාගේ ම මං කල්පනා කලා මගේ පුතා ඇතන තියෙනලවම කල්පනා කලා මගේ පුතා අතුරදහන් වුණනානක් මමයි මගේයිගේ ජීවිතය මොකද වෙන්නේ කියරමම් පොඩි මතුලිින් මොහම මේක නැවත නැවත නැවතම ජනකගේ තාත්තා බවට මම පත්තමින් නිර්මාණය කරපකයික දෙස්පාලික. කලාකරව බලක දේවවායක් කටු කරනවාගේ වැලක් කරන මද යිබල ැක තියෙනවා ට යමක්රනවාට කැමති බත්තන්න ට කරන්න කියලා. මගු ර ද ද ද න ම දේවවාගේ ස ම ම විිවාරන මනිසුන්ගේ වාගේ ට බැක ම පුළුවන්ගේ ඔපකර ම ඇ ද මිසු ගර වාත ධර්මය තියනවා.ඒ හරි මංගේකා මම එකට අපහරකරන වනමේ නත් මම පුද්ගලික දෙවන්ට විසාවාරන මිනිස්ස කරේ ට මිනිස්සු ම න පාචකර වචන දයන. ඒ වචන වල හොඳහෝ නරග කියලා මම මෙම කඩනය නොකර මිනිසුන්ගේ වචනම භාරගත්ත භාරගත්ත දේට දිබු පිළිතුන තමයි මගේ පතිි ක්‍රියහටරන්නේ සාහිත්‍යය මගගේ සාහිත්‍ය තුලින් බිවිෙක් සමාජයේ විසින් මට දීබු කිසි අම්මූ දේක හොඳ හෝ නරග පෙරලා සමාජයට ප්‍රති නිර්මාණය කරලා පරිකල්පනය ඇතුළෙන් පැරිකල්පනය මුහු කරලා දෙන්නගත් උත්සාතමයි මගේ නිර්මාණ සියල්ලවා කටකතාව ආකෘතිය කියය මොක්ද. හැමතෙ ම කෘතිය බිදන්න ආකෘතිය බිඳ ගෙනයා න්ඩායමක්කි ව ආකෘතිය බිද තුයි ිඳන්න තන ලස්සර නිර්මාණයක් ොඩ නැවා කියලා. ඇත්තට මාකෘතිය ගන්න ොක්ද. යක ගැරෙන් කඩමකල වෙෙල්ලග බිලු උත්තරක්. කතාව කියනව දද. නැ කතාව කියන සාමානයෙන් ආකෘතියක් කියලා කිව් හමද ගේක ගන්නකු. ඒ ආකෘතියක් කියලා පික් කියවන සැලසුමක්න අප සැසුමගෙන ආකෘතිය නෙමේ. ආකෘතිය කියලලා කියන්නේ ැ ස්්‍රරයි ෙලම ගේ පෙනනමක්තියවන්නේ. ඒ ගේෙ ආකෘතිය නෙමේ ගෙහි ඉදිරි පස පෙනුම පිටි පසිගල ැලුවමගේ පේනුුව තර ගේ ආකෘතිය යේ න ඒ පිටි පස පෙනුම ගේ අබ්‍යන්තරයටයන සාලීතිීනව හැඩයක් ආකෘතිය. ඒක ගෙදර ආකෘතියද නෑ ඒක සාල ආකෘතිය. මේ සියල්ලම කාමරරිකට ගත්තේීමම කුස්වටි ගඇතමයි මේ සියල්ලම එකතුව විසින් පොදු අර්ථයක් සබ්පාදලයක නවසාන මේක ලස්සන ගයක් මේක ලස්ස ගයාගේ තොර මේ ලස්සන ගයක් වීම සඳහා. සම්පූර්ණය යුතු අංග. ඒ ඒවාට අදාල් තත්වයන් යටතේ පීටුව යුතුයි ආකෘති කල ම ැෙයි ැන්ගම දාරයටගවම් මේ දැන් අතාාරපු ගැනුලමයගේ දවස කියන නිර්මාණය ඇතුළේ ආකෘතියක් හරි වෙන සාකෘතියක් එහෙම කියලාකි වලමුත් මේ ආකෘතියන මේ මමගැෙන් බලන්න ඕනේ. තමත නිර්මාණය දයෙනවන මේ එස්සේ අනුන මේසා එච්චෙන්න්නේ අතර හොමාරුවන ලියුම් ගනිදෙනු හරා කියවෙන සමාජ කේදවාචකය. සමාජක දවාදගේ මි තරක්නම තව ේ ඕනතර කතා කල දන. හැ ඕුන් කතා කල තින එක්තර ඔවුන් පිළිගත් ඔන් සම්මලය. හැබයි මමත් කරලා දන ඒක කමද මාර්දදයක් කියලනෑ ජාතද කලාපේ ගැහන්ගරුවන්ගේ අනාගතෙක ද වාචකග ඕනන්තර ලේක කතා කරල දනවා ද මත් ඒවිදියට කතා නොකර මම පාච්චි කරනම ලිපි ගණු දෙනවා. එතනේ ලිපිගන්නු දෙනුව ආකෘර තියනෙමේ නිර්මාණයවාගයක්. හැබැයි නිර්මාණය වරුණට පසේ පඩක්ටක් කියෙන න න්න ටිකතාවක් කියලා අන්න ෙටිකතාව ආකෘදෝග ීනවා නැතිම් ලකුණු කමාතියෙනවා ති දෙකතිීල වරපු වැැකිතින තිත්වුණන ිවකරපු ඇැතියෙනවා හිස්තන්තියෙනවා මේ සියල්ලම ආකෘතිය. එඳම්මට එකක් කියන්න බෑ ආකෘතියගෙන කතාව කියන විදී කියලා. හැබ මං වකට දෙන්න කැමති මෙහමුත්තරයක් පාටකයක් කතාව වටහගන්න විදිිය ආකෘතිය වෙන්න පුොලො. ඔට මේ වැට ට කරති වැට දෙන. ඇත්මක වවොත්තේ වෙලාව මංආප මිනිට යටත් යුද කියන බයත්මට දැන්ල්ලා තිබුුණේ. අන්නේ නි්චිත වෙලාවේ මට හිතුණ ජාත්තන්තර කම්කරු ගීතය මුමුණන්න. අදිස්සයකින් වගේ මංගේ ගීතේ මුොමුණක්දී මට දැනු මිනිිය මාත කත්වල් ගහනය කෙදෙනවා. එහන හරිම ගාම්වෙරයි සමාජවාදී සමාජයක් පිළිබඳ මගේසිහිනය සාමූහිකතේ දහදියෙන් තෙත්තුන? අ පොලව දයිෂෙහිල්ල පවල්ල අල්තිනයිල ජමීලල විතරක් නෙවෙේ ස්තෙප් තනබිමත් මගේ ඇස්වල පැටලෙන ගත්තා. පවල්ගේ අම්ම සමෝවාරය රත් කරන්නේ මටතේ ඒකක් හදන්න. අර ඇතින් ඉඳන් මාත්තක යිනා වෙන්නේ චිංගීස් අයිත් මාතයහද යනේ මේ කත්තරින් අමාරු බැඳීමක් එෙදම මේ එකකත් නොහැරම බැෑ. ස්වාමීනේ! එෙමගේ ජීවිතේ මං හුණ දෙර අසීරුම අභියෝගගේ නිසා මඉන්න ඇත අවසීහෙෙන් වෙන්න නැති. එත් බට හොඳටම මතකයි මං හෝද දිහාරට දුවන් යද්දී. හර මිනිියහම් මාත එක්කම දුවගෙනාව. මේ නම් බව සසරයකිිනකාාත්නො හැරම එකටම ඉපදන එකටම මේ හන ජීවින් දෙෙන්නෙක්ද. නෑ හෙම වෙන්න බෑ. මන් සංසාර්ගමන විශ්වාසන් නොකරන්නේෙක්. මට අයිතේ. මේ දැ බක්ති දිිර විීත විතරයි. ජයෝ පරාජ ඇත්තේ මේ ජීවිතය ඇතුළේ මොං මිනිියකි වෙෙල්ලත් අදම් මරිකගෙන මිනිිය වතුරයටට ඔබාගෙන හිටියා. මේක සංසාර බැඳීමක් නම් හදේක මෙතනින් අවසන් වෙන්න ඕන මංහිතු ඒ මයි ස්වාමේනේ. අපරාධකරුවකුගේ පාපොච්චාරණය හත්තරවෙනි කතාව මේ පොතේ තියෙන ට කියන්න තියන්නේ ඒත් හරි ලස්සනයි පුදුම කම්පනයක් මේ නම අපරාධකර වෙද්දෝබ ඔබත් මෙහෙම මරාදමද මොහොතක කෙනෙක්වා ඔබේම සාක්ෂය ෝගේ ඇත්තටම පරාධකරවගේ පාපච්චරණයක නිර්මාණයට පාදක වෙන්නේ මිනිසුගේ හර්ද සාක්ෂය ක්‍රියා කරන ආකාරය ඒක දේශපාලනක අර්තීන් තමයි තේමාට ගානක ගේ ඇතුලි දේශපාලන දෙසපාලනය හරිදරාුවන උද්ගල බද්ගල අධ්‍යකීම පාදකවෙනි මගේ දේශපාලනක දෙපාලය හම්බන්න්නේ මමාතුතිපු උදලිකාක් දැකීම. සහවට සමාජයේ මගේ පුද්ගලික අත්දැකීමට දැක්කු ප්‍රතිචාලය වගේ කාරණයිත මෙතැති හම මනිියටම තමාගේ හරදි ශක්ෂය බරක්වුණ වෙලාවක් කෙනවා. එ එහම හුද කලා එහෙම පිටු දැකීම් වට ආවා හම මිනිස්ෙක් ්‍රා කරණය කොහොම දව් එක්ො හතුලතින ඔුගේ හදසාක්ෂය මරධමයුතු එම නත්තන් මාජයේ විසි නොහ කැඳබනු ලබන සානටෝ මන් කළයතු. මේක හරදික්ෂයේ හදක්ෂි ධාරිය හරදසාක්ෂය එල්දලෝකන කරට්ටක චරිතය එක්තර වෙලාග සීන්දු කරනවා මම මගේ හිරදිශක්ෂිය මරාදාලා මේ රැල්ලට මම එකතු වෙනවා කියලා. ඔහු එක කර වු මරාදාාලා ඔව් එකතු වෙනවා. එක තුනට ඔු ගාතනයක් කලාකි විශ්වාසයක් කවතුලනෑ ඔහකරන් හරදි සාක්ෂය නවතල හු මේ රැල්ලි එක්තරා තනකට එකතු වෙනවා. එතර එන්ඩෙකට එයි හම තට ගියාට පසතමකට තේරෙන්නේ. දක්යක් නතු කු පැත්ම ද ක හොද රන හ හට හට හුට තේරනවා ම කෝ දැන් ම නෑන මෙතන කියලා. හැබ එඒම හැමනු ේට ේර න. ය සා පට ග ති ර්ක ම ද පල දවාතිකට හේතුවටතමයි ලංකායි පපුරවශන් හරත ක්ෂයක් නැවීම. එකම රද්ද එකම රද කදද වැටට කී පරක් කලදන. එකම රද හර සාක් ේ ව ය කරයිද. ඒ ප්‍රස්තම මගේගහන්න හැයි තමගේ හෙරදසාක්ෂිය මරාදාල රැල්ලට එකතුෙන කිසිකෙන කොට නවත ජීවිතයක් නෑ. ඔවු ඒකයි ස්සාාවයක්රි පරිකල්පිත ලෝක තුල්ල ඉදිගට උසාාවයක් ඇතුලේ ඔවු විශකවයක් ද පෙන මක මට මරනය ැන්ඩුව දැඩට කියලා හ මන්මගේ හරද ක්ෂය නතිකරන තිෙන්නේ රද ක්ෂී තියාග ම අත ඉන්න බ හද ක්ෂය නැතිම කර ට දව න්න ැ මට මර ද ද ම කරන එක දේශ පලනිකයි. ඒඒක සියලුම කාරණාවක ඇතිවෙනි දේශපානය පවුගිය දෙදස් පහෙම පස්සේ ඇතිවිච්ච ලංකාවේ දෙදස් ොකකෘටියය නිම පිටවෙච්ච දෙදහස කොළ නිධාතුනු වර්සය දක් ප ඇතිවිච්ච කාල පරාසය තුළ මගේ දේශපාලන කියවීම තමයි ඒකින් නිර්මාණය වන්න. හැබ වි චරිතය අධ්‍යකම් සියල්ම මගෙනෙමේ ම සුරකරපුයි මා දන්නය ම ඇසුවය ම කියව්වාය බොහෝ දෙනකුගේ අඟෝක ඇතුලි තියෙන. තත් කටිකතාකරෝකු නො වෙනස් කෙටිකතාකරෝකු වන්න තමයි තීරණය කරල. ඒක මගේ කෙටිකතාවට ආතරණවීම සංඥය නෝඩ් ගැටත මගේ පාච්චිල ො මගර කලින්ගොන ම කටිතාවට එන්නේ සාහිත්‍ය ඇතුලි අවු දාහතකට පසෙ කියලලා එතර සාහිත්‍යක සමාජයේ කිසිියම ජාග්‍රාණ කකිපයක් මත් කරගන තිබ. එන්න මට කටිතාව නවට අලුතන් අත් කරන්නදයක්ති බෙනෑ හැබැ මට ඕනු නනාම කෙටිකතාව ඒ වෙනකොට තියනසාම්ප්‍රදායක ඕන ඇතුළේ ඉතා වැදගත් නිර්මාණ සම්ප්‍රදායක ෝනය ඇතුළේ බිහති ලංකා තා වැදගත් නිර්මාණ. හැබැයි ඒ නිර්මාණවල්ල තියෙන ගුණාත්මක පක්ෂය පිබන්ඳ කිසිම අවබෝධකින් තොරව. අතීතයේ වමාරන්න එම අතීතකාමය තමගේ පුංචි කාලේ දා හොඳ අද නරකයි කියන තංකල්පය හොඳ නරක බේද ඒ දිරිපත් කරීමහඳහා කෙටිකතාව ගමන් කරමින් දීම ම මරගන තිබා මට ඕුන ඒ කෙටිකතාාකරුව නොව වෙනස්දී යමක් වැඩක් කල බලමුද කියලා නිසා තමයිමගේ කගේ ආකෘර්තිමය ඔබ කියන ආකෘර්තිමය වෙනස්කන් සහිත නිර්මාණ හතක් නිර්මාණ තුල බ පොතෙ මුලටන පෙරවද හරියට ප අම ජීවිතෙත් මුලට ඔබ කියනවා ඇතනද. ඔබ ලෝක ගත්ත අම්මගේ කටුග දිවිදරීමෙන් සාහ තාත්තගේ නොමුණ ජීවන පිීර නමදින් කියලලා. ඔබව සාහිත්‍යතිකරු එලදම ඔ ඒකට මෙහ මුතරයක්න්න. ම දවත පරස මට අප පාට මර ොක් දරන්නවා. ෙ तकनेदे से उससा පල්्या තිය වතුु जीීවිतයක් मरतिब्य तो අපේ तातर राज्य सेවගේ ඔහුකක් धु नोली සහ विनोधබर जीීවියක්ග कर ගෙනने मु होनिया खැට ठेटीी तो කො අපේ जीීවිति ගෙදर දरू ද देने की පपाුले මම මවनिया विसा पीने स जीवना आ्या की මक्තියන්නේ तोने අध्यකम කलाප ඇතුले ෙම ත්තා පෙන් දරස් අමතම පිටලන්ගේ හිටිය තුරම දාදනාගම දුකවෙෙන්මෙන් වසයෙන් බදා ගැනීමේ උබනාවතිබනේ අම්මට ඒ අතරේ විශේෂ මොකක් වෝ ානයයක් නිසා විශේෂ අවධානය අම්මගේ මාකර ති ුණකලමට දැඩුුණා ඉතින්මං අම්මගේ අපේෙක්ෂාල එ මක කරු වෙන්න්න නිසා ඒ ත රු සහිතකරුබා පත්යෙන්නේ මගේ පුතා මෙතින් එලියතාපු කෙනෙක්ෙල පෙන්නට තියෙන ඒ මැවිල්ල නැමතුන්න තුව තවත් එවන් පුතාලට තවත් එවැනි දරුවන්ට මෙන්න මේ මාර්ගය කලොව පෙන්න්නනවා. ඒක වෙන වැඩ ඔබංගේන සාහිධ්‍යකරවා කිසි යිතකරන මේ පොදුවේ කලාකාරවා දේශපාය කවරුනත් විසියම ස්ථානක ාට පස්සේ ඔගේ සමාජ වක්කම භාරගන්නනු සමාජ වක්කීම තමයි මෙම බදාගෙන මේක ඇතුළින්ඳගන්න මේක මගේ මගගේින් පස්සුම් බලට වෙන දේ මට වැඩක්නෑ කියන සංකල්පෙට වැඩිය. මගම පසේ මේ ගෙනයාාමේ පරපුරක් අපි බී කරන්න ඕේ. ඒක ඥානයන්සා ඥානයෙන් විතරක්නේ අආබෝධි සියලපද දෙසපල් අබෝධ කලාබෝධ සයිට්‍ය අබෝධ සියම තින්තනය පෝෂණය කරගන්න පුළොන් චිලු මංගවල බෙලහරිම වක්කිමක් කරන්න ඕුන්. ේ තිහාසි පුරා බැලුහම සංස්කෘතික පැවරුමක් ඇටියට කලිින්දල අපට ආපු කිම සම්ප්‍රදා ඇතියනවා ඒ සම්ප්‍රදායමටම ප ගෙන න්න හැ රකට වෙන. ක්කයි උත්සා කරන අම්බල අරක්කම ගෙනිය පල්ලාරකමගිනිය පල්ලගන. ලෝකගේ වෙනසලාතියෙන්නේ දැන් අපේ අම්මලගේනව අපපු පොඩිකාලේ අපේ කාල මේ දනමේ කියලා. මටහන අපේ ආචිත් කියලදන අප අම්මලට අපේ ඒගලම් බලවගේ නෙම කියලා. තටම කොයිතාද සිපු නිනෑ මේ විකාශනය සමාජ විතාචනන්නේ. මිනිසාගේ පරිනාවේ තමයි සමාජයේ රූපකබට පත්වෙන්නේ. මිනිසාගේ වෙනස්සීමට ට ගින්දරවාගතට පස්සේ මස් පුරුස්තාාගෙන කෑමය කලාවට පස්ස තම රසකිනක. මද ලෝකපුදෙන්න නැත්තන් අපි තාමත් අම මස්න කණඩුව නෙ. ගින්දර ඒ ගිනිත්තක් ඇතිවෙෙට්ට පළහාක්‍රියාවරිය ඇතුළ. ඉහට රෝදේ සෝ සොයාගැනීම ඇතිතු ඉප්ලවිය දේ ලීවර්ය සොවාගැනීම ඇතු ඉප්ල වියේද ලෝකෙ ගෝලාකාරයි කියලා ලෝකෙට පෙන්න්නපු ආගමික මතවාදේට එරීව ලක ගොලාකාරයි කියල පු ැලි ල්ල ස්වාසය. ඒය විශ්වාසකර ව පරපුරක් ලෝකටපුට සෑම කාලයම ලෝකයටටස් වන. අදටත් මේ මගෙන් පස්සති ලෝක මෙතට නතරෙන් ඕන කියෙනෙක්නෑ මට පෙරාගේ ලෝක මන්ඳුනගෙන මං එතනින් යම දට ගමන් කලාන මේ මගෙන් බැඩන කරන ප පික්කිසරට බයි සමහර සහහිතකරව හම ඉතන්න. ඒකන කෘතිය ඇතුලේක තියනවා තමන්ගේ ජීවිතඇත්ලකන තර කන හො පුදගල ාටම කැමති වන. ප්‍රසදන පුද්ගලයාගැනමේ පුද්ගලය අඳුනාගන්නන තමාර්ට බලප්‍රංසාක දේවල්ලෝ අඳුනාගන්න විදී වැද. ඒ ට දකම ද ස්ක නාරල් ඒ ගමනා ගමන සියල එක හමකිෙනගම හැයි ඔවුට දරාගැීමේ ශක්තිය ඔු ඒකට දරන ප්‍රතිචාරතම හොඳ හෝ රගලග ඒක සිද්ද වනේ මෙහමයි එකට ම නාම්රවය ෙහිටි ඇත්තම කිවත් ඒකාල තමයි මමගේ පලවෙනිි පලදාව සුමනය අත්තරන්න ගැබ්බර හිට. සුමේ නිෙඩා දුකා තමයි ඒත් පුංචිකාල් ඉඳලම ගස්නගන්න සූරය ඔන්න හොම දිගර දිගට යන මේ කතා කරන්න ගහක් ඉති හරි ලස්සන කතාවක්. මේ තාත්තික අතර්ථවාද රීතිය ඉක්මවල වෙනස් වැඩක් කරලා තියෙන ඔබ හැමතිස්සම වෙනසක් දකින්න අත්වදට උත්සාකරන්න කෙනෙේ. හැබැයි සවාහර පිරිසක්කින් මේ කලාවට කරන විශේෂම කෙටිකතා කලාවට කරන අවැඩක් විදිර හඳුන්න මේ කෙම්ෙන්න්න බැෑයි කියලා ඒ අ ත්ර ු පිදකර හොදේවනත් ගුලට සසාපේක්ෂව කවෙන්නේ ඒක ගර ම ඩ විචනයක් කරන ගැමතින නොව ඔබෝ ඔබ උදදාහරයට ගත් කෙටිකතාව. තනකට පිළිතු රක්තියෙන්නේ ලංකාවේ ඔපුංචි සුරංගනාව කියන ගැටි කතාව ඕක තියෙන්න්නේ මේ සමාජය විසින් පිළිකෙව් කරන කිසියම්මූ සාරීරික විකෘතියට පත්තලාතියයට පුද්ගලයගේ කතාව. හැබයි ඔවුගේ හම මිනිටමගේ ඔටත්තින ෝගේ පැන්ටසම ලෝකය සීන ෝකයා. පුංචිකාලේ ඔවු ඉන්න වත්තේ පටු නිවසේට එහා තියනෙන විසල් නිවසේ ඉන්න එයාගේ වයස සමපාත ගෑණු දරුවක සම්බන්ධින් ඇතින එයාගේ අප්‍රකාශත ප්‍රේමිය මේ පුද්ගලයාගේ හැබැයිඒ කොවිලාකත් ප්‍රකාශ වෙන්නේ නෑ ඔහු ඔහු පුරුෂෙක් බාර පත්වෙලා නමුත් ඔහගේ තියන අරසාරිටි කබිල දුප්බලතා නිසා ඔු අක් සමාජ කොටුුවීම මෙහම දරමින් සිටිද අර තරුණ ගැන්ලම වැඩෙනවා ඒ වැඩෙනවත් එ එකම ගෙදර දේ ගේෙවල්දකකා අතරේ මැදෙන් ගහක් වැඩනවා අඹගහත්. මේ අභගාතමයි මේ සුමන පාලගේ සුරංගනාවී අතරන් සම්බන්ධ කාරක මේ අභගහ කතා කරවා මේ අභගා තමයි පාටකැට කියන්නේ සුමන පාලට කියාගන්නඩ බැරි සුමන පාලගේ කතා පාට කරගන්නේ අබගා ෝකට තමයි මැජික්ක ගගේ නැතර මැික්කේම ගහතා අර්ය. මිනිසු ගස්සෙක කතා කරවා. මිනිසු ගත්්‍රක කතා කරලා ටික කාලයක් ගියාම ඔහුට ඇහෙ නෑ ගහත කරන ඔවට දැනන් ගන්න ගහ තන්ටව. චරන මේක ඇත්තනේ මද්‍යාව කියනගත් නෙමයි. හැබැයි කිසියම් පරිසරය විසින් මිනිසා සහ සියලම සජීවී වස්තුූන අතර ඇතිවෙන පොරිි සමන්ධතයි. මේක තයි ම යතාර්ථවාදී රීතී ඇතුළේ සුත්තක් උඩටර්ගෙන පෙන්න්න. තකොට හැමෝව දකිනවා ගහක් කතා කරන්න බෑනි දහකතාරන මැජික්න්න. නට ම ඇත්ත. හොද හතමයි. මේ අප්‍රකාශිත කතා දෙක ඇතුළි කන්ජක්ෂන් ඩොයින් එක හදන්නේ ගහ හැබ කතාාව අවසානය තියෙනවා. ඕ ප්‍රේමිණ සාර්ථකරගන්න එක මොහොතක් ලැබෙනවට. ඒ ලැබෙන්නේ මෙ රගනාව මළමිනිියක් කැටිය රෙනවා ඔ වැඩ කරන්න මෝචරියයට. එොට ෝචරය ඇතුළි සිද්ධවෙන මලමිනිත් සමඟ සිදුවන සිියන්මු අපචාර ක්‍රියාවක් සම්බන්ධව තමාජය කියීමක් මට සනවාසාහට වෙන අදැකීමක් තියනවා එහම මැරිත රූප සුන්දරෙගේ රූපයක් දැකීම අත්ැකීමක් මේ විද්ධ කාලය කාල මේ මතකැති රජිගිරිය කාසල්ලෙක ඉස්සරා ඇතිවෙච්චයමුමකදී කීප දෙෙ වාහන රයිකරන්ගේ කීපදනෙ ැලතු ව සිිරටකි මාමයක්ක් නැති. ඒ මගේ සහෝදරයගේමගේ සහෝදරයගේ මිතරත්තේ ඉතාම සහදරතය තුරන එකෙ නැගනයක් නැතු න මාරණ බලන්න. මහොතම අපි ගායි කලබල වෙලාමේ ජර මල්සාලාාවට ඒගේම දක්කයගේ නිරවත් සිරුර දැක්කාම්ම ිතුුණර මලමනි දෂණය කරනට කතාන ඇත කියලා ඒ තරන් ම මේ මොහොත උනුසුම තියෙන බොඩි එකගේක එතු මට කල්පරාවනා අට සුමන පාලගේ අප්‍රකාශිත ප්‍රේමේසාම සුදීමතර සම්බන්ධයක් ඇති කරන්න ඒක තම අවසානය හ දෘෂණය කරන්නන මලමන දෂණය කරන්නේ තබාගේම හොදම යාලුවට පරදින මරනාව ඒ ැන්වලට ඇද පය පැටෙල් ටල නද බලබල් වල වැටල නැද මේ මේ කානවල වෙටලනදද මේ වගේ තැටගේ ලෙසි වැටන්නම ලිවීම. ල ඔලියමක න සැලීමගෙන භාවනාවක් කිලීම කෙනෙ චිින්තනය උරදා බැලිීමි අවස්ථාවක් බොහ මර්ථකත ලිවීමට තියනවා හැබයි බෝහ ඉතාගෙන ලියනවා කියන්නේ අකුරු දරන්නව මම භාසාාව දරන්නවා ම ලියනවගේ. ලැබයි කලාව කලාත්මක පරිසාමමාපතයෙන් යුතු ලිවීල්ල කරම සාහිත්‍යකල කියන්න. උදු ලියල්ලට නොවේ. සුමන හිටිය සුරංගනා ලෝකෙ ගේට්ටුව සමීපයේය. පුංචි සුරංගනාව මූන පුරාල් ලස්සන හිනාවක් කතුරගත්තු ඇය ගේට්ටු සමීපේසිට සුමනය අමතන්නේය. ඔහු සිටි තැනම නැවතුනේය. එත් දෑස බලාසිටීමට අසිරු බවක් දැනුනෙන් බිම බලාගත්තේය. ්‍රධීපාටය අතුර ඒයාගතේ තියෙනවද. සුමන පාල්ලගේ අම්ම මටතාම වචනයක් තුන්නේ නේ? ඔයා විතරක්ලුන අකමැතියි කියන්නේ. එයා පැත්ති කාදරලා තුවාලක ඉඩමිල්ලන විත්ති්‍ය අපි දන්නවා. ඒ අපි පිටමිනිස්ස නෙවෙයිනේ පුංචි කාලින් දලා අපි දන්න කියෙන උද්දවේ නිසමනි පාල. ඔයාට ටිකක් කෑත පලාතකින් අක්කරයක් විතර ඉඩමක් අරගෙන ගෙවල් තුනක් මහදාගන්නත් පුළුවන් අපිදින සල්ලි වලි. ස නිෙවක් නොකීවත්. ස පුංචි සුංගනාවගේ මූුණ බැලුවේය. ඒ නොමනාපයක් නොවේ සිහින් සිනාවක් තවල්මත් මහුණේශේෂවී තිබේ. එය කන්නා අඩිස්රාස් සිටගෙන හිටපු ඇටි. ඒමත් ලස්සනක් සුමනේ බිම්බලාගත්තේය. සමන පාල මොකද කියන්නේ. ඇය විමසන්නේ තමා බව ධනිතත් ඔහු බිමබලාගත් වනම මෙසේ කීවේය. මං අම්මට කතා කරන්නම්. ආදරලා කී අත් දුන්නත් මංගිටම යාලත් නම් විකුණන්න දෙන්නේ නෑ සුමන පාලග වචන මට ඇති. අපි ලබන මාසේ ඔය කටයුතු ඉවර කර ගමු. මං අපේ මහත්තයට කියලා තවට ට එකක් ගාන වැඩි කරන්නංකු. ඒ වැඩිපුරටික ඔයාට මං එක වෙනමම ඔයාතර දෙන්න. හරිද! සුමනගේ මහ සුමනගේ මුොහුණ සිහිම් සිනාවක් නැකින. ඔහු ඒ සිනාවත් සමගම පුංචි සුරගන්න විදස බැලුවේ? රින සුමන හිස දෙපසට සැලුවේය. ඇය වඩා පුළුල් හිනාවක් පාමිින් ඔහු දෙස බලාසිට ආපසු හැරුනාය තිිටු එකසිය දොළහයි කතා හතයි රිදවීම් විදවීම් කෝටියයි ඇයි මේ හැම කතාවම මෙම කාම්පනයකින් රිදුමකින් ඉවරගන්නේ ඒක මට විතරක් දෙැන එකක්ද.ම එක පුද් කලා සරවන් සාල් කලාකර. ලදාස්කරන සාහිතකරව යිහිතකරු ලද බෝහලාවලි කලාකාරුව නිෝදදිනයෙනවා හොඳ කලාාකරවා අතීත කතාවක්ලිවත් ප්‍රාගයිතිහාුි කතාවක්ලිුවත් ඔහු හැමෙලාෑම තමන් ජීවත්වෙන මොහොත සමාජ පරිසරය සමාජ වාර්තවිකයන් යටතේ පවතිමින් තම ඒ නිර්මාණය කරන්න. තොට හුට මේ තමන් නවට කලානය වෙන සියලුම ගුදුමා දුක්ක දෝමනාත්ය නොවුට ඔගේ ඔගේ සිරර ස්පර්සකරනහ මන ස්පර්සකරනවා. එකොට හැමවෙලා ඔහුට මෙතනින් පැනලගිහින් ගුහගත වෙලා වෙන වඩක් කරන්න බෑගෙනකයි මගේ විස්වාසේ ම කතාවට පාද කරගන්න කාල අවස මගලියුත්තුව දෙදක් පහේසිත දෙදස්තාාතුන වසර දක් දොලා වසර දක්වාවගේ ඒ කාලය අවුරතුදු හතක කාලය තුල ලංකාවේ ඇතිවේච්චය සමාජහලාැ පීම විශේෂම ස. දේශපාලි වසේ නැතිවෙච්ච කලබ ගෑනි ද්‍යස් පහෙන් පස්සේ ඉර යුද්ධය ආරම්මවීමම දිදාසා අය ඇතේ ඉට දිදාස්ලමය ඒලක්වා ඇතිවෙච්චේ කාරණ සියල්ලම. ඒ ඒ යුදධයෙන් පස්සේ ඇතිවෙච්ච සමාජ තත්ව සුපරි මිනිස්සෙකු බිහිවීම ඉලට සුපරි මිනිසාවට ඇතිවෙච්ච නව දේශපාලන චීතනයක් වගේ කාරණා ඇදිනිසා මිනිස්සු ආ අපි එකට කිය මිනිස්සු අඳන්කුදුු වෙලාගේ හිටපු කාලේ මෙ මේ කාලේ තමයි නියෝධනිි කරන්න මේ නිර්මාණ ඇතුළේ. එතුොනේ කාලයට අදාල බොහෝ දෙශපාල කාරණ ගැබ්බෙත්ත චරිත මගින් තමයි නිර්මාණ පිවතියක් නිසා යුගයම් බාහිරව ලේකකෙකුට මහිතන් නෑ පාතින පුළුවන් කියලා. මේ චරිතවට නම් තියනකුට ඒවත් ගොක් හිතල කරන වැඩක්ද. ඇත්තටම මම අදටහත් මගේ . චරිතවලට නමක් දෙන්න ම ගොඩාක් මාන්වෙනවා. මෝද ලේ අපි සාහිත්‍ය විෂයක්ක් හැටට වෙනගනි ඉද්දී. චරිතවල නම් නිර්මාණයට පාද වෙන ආකාරය අපිට එකකාලේ උගන පුවට පැසිි කල දුන්නන් අප ජනදාසක නවාව පාචි කර හු නතාව සමග තියෙන බැඳීම නිරූපනය දැ මගේ කලෝරයි පුරහන්දේ ප්‍රධාන චරිතය පොත්ත් කලාවෙිය ජනදස. ජනතාවගේ දාසේ පොත්ත් කලා කන ජනාවගේ දසේ යුතුකෙන සඥාවයගැතු තියෙන. හැයි නූතනයේදී මේ පියව ගනිකාවක් චරිතය පියවතිග ප්‍රිය අනුන්ට ප්‍රියවෙච්ච වතියක්න එතකොට යාග ගනිකාවක් හැබැයි. ප්‍රියවීම තියෙන්නේ වෙනත් අර්ථයකින් කියවෙන්නේ. එතුට මේ නම් දැවීම මමිතාාව උළන්දුවගින්හ කැමැත්තකින් කරනවා පධාරන්න චරිතවලද. සමහරලාවට අතුරු චරිතවලදී ඒවගේ දෙයක් බලාපොරතු නොවුන්ට මං ඔවුන් හරණ බාසාාවෙන් මම ඒ ඕව නයෝධනයකන පදේ අඩුතර අපිරු මාතර චාරිතයඇලක මාතරක නොකිය ම මාතර භාෂාව ඒ ඔරුව ටිකක් ගැබ් කරනවා මේ. හරිතයේ දෙබස්ට ඉලකට නුවරගල අදස්ක නොනුත්මන් ටයන් අවසන්න වන ශබ්දවලට වැඩි ඉඩක් බෙනවා ඔය ඕකට හරියානම එකක්තිෙන එකකන ඒක උදහරනයට ගතහැකිමද පල දකරු බස්න්න ත ප ග සුට කතාරන්නකම මිත ම නිර්මාණය තුලේ දේසපාලනය රජෝම කතා කරන ප්‍රබලසම කතා කර නිර්මාණයතම යක කෙලම කතා කරන ලස් කියල කියන්නේ ලංකාවේ ධාතුෙන අන්ුක්‍රමිවස්ථ සංශෝධනයටගෙන ගෙන්ඩ කියන නව යෝජනා සංසෝදනය තුතට එකට ප්ලස්සකක් ොනට වැඩි ෝනය කියන අදාත නතියෙන්නේ. එතු මේක ඉතාම ලංකාවේ ඊළංඟ යුද්ධයක් ඇතිවීම වලක්වීම සඳ තීරණාත්මක සාධකයක්. හැබැයි මේක දෙසපාලනය ගත්ත කොහොද. ප්‍රදේශී දේපාලක්ම තට ප්ලස් කියන එක අවු දන ගැනලාම් එකක් කියනවාගේ අර්ථයක් ටම ගෙන්නේ ම ඒකට ගන්නවා දකුණ දෙේපාලක්නෙක්. කාන්තාවන් සීයක් සමඟ සම්බන් සම්බෝගම ප්‍රීතිය සැවරීම පාටියක් දාාලතිබුණ කියලා ඒ කාලෙ තමයි යය තිබුණි. එතකොට මම ගත්තාව 31ටීන් ප්‍රස් කියන ඉතාම වැදගත් ලංකාවේ දෙසපාල අනාගතයට බලපෑම් සහගත මාතුකාවක් ලංඟායි ප්‍රදේශය දෙශපානය අරතියෙන ඉතාම පහත්තේම ගද කියල පේන සම මඟ අපචාර සිද්ධිය. තුද ඒක දශපානගේ පරබල දේශපාලිකයි නමුත් ඒේ කියවුනාදකෙන මදන්න ඇද කියවන අම බොම අප්‍රසාන්න පිළිකෝසහගත මේ හ ඕ හවසාන මේ මේකෙන් මතු වන්න තිව පාටකක් ඉදර ම විින්ද තික ඔබේත් එඇැතන සාාර්ථකයි මත්තතු හමම ගත්තා ඉන්වක දන දනගත්තාමොන් මගේ මතුරන් පව සමානට අරන්තින්බේ ඒක තිවිි්චාර ලමයා සම්බන්ධ දූෂණකාරය සම්න්ධ පමන අරඳබන. ටර්ටීන් පලස්කකි අර්ථයවන්ට තේලනෑ. ඉ ඒ එක මට මතයකට දුකක් නෑ ඒේකගේ දුක්ියුතු නෑ කළේ මගේ අදහස. එදා ඒ ජවය තමන්ට සපයේ චේ මිස අන්කවරෙකුත් නොවේ. ජයග්‍රහණය නොතින් ආශාව වනචාරී ප්‍රතිමල්ලවයාගේ ශක්තිය. අන්න්‍යතින් සංවාත වූයේද පරාජය පැමිණිය කොතනින්ද කුරරු ප්‍රාරයන්ට මැදිව අඳුරු ජීප්‍රියක වැතිර සිටියදී පවා කීර්ති විජේබාහුගේ දෑස අදදරම ඕනස්ටෝ චේගුවේරාගේ අබීත ආකර්ශණය මතුව තිබින වෙන් සෙරමෝස් අපි දිනන්නෙමු ස්ථානය ලායිගරාදුර්ගය උන් තක් පිරෝූ තිනන් මාරිියෝ ෙනන්ස්ගේ බයිනෙත්තුව චේදෙසට එල්වීතිබේ මරණය දෑස අදරට වී සිනාසයි. ඒත් ඔහුගේ අභීත හඬ ඒ මරණය බීතියක ඉගියක්වත් නොදරයි. මන්දන්න උඹල මට වැඩිතියනවා. උඹලට මාව කිසි දිනක පණපිටින් ගන්නට බෑ. ෆිදෙල්ට කියන්න මේ පරාජය විප්ලවේ අවසානය නොවන බව. මටයන්ට හරියට ඉලක්කය ගන්න කියන්න. චේ! සහෝදරයා අපි විපලවි වෙනුවෙන් දිවිද දෙන්න පන් මිනිස්ු. ම් මරනය අපි දිනනෙමු කීර්ති විජේ බවුට තමන්ගේ හන කෙදිිරයක් වැෑසිංහ. මහේ ඔබා ඇති අවියේ උමසුම සීතල උඩුතල්ල හිරිවට්ටවයි ඔහු දෑස පියා ගත්තේය චේ සෞදරයා මරණය අනාගත ජයග්‍රහණය ගිනිිපුපුරක් නෙවීද හිටේ හැටිය සියල්ල සම්සුන් විය වාේ තෙ බරිත බව. උනුමට ැරි මෝහතක් මරණය ඇසිල්ලක් ජීවිතයි කොපමන කාලයක්ද කොපමන කුවත් ඒ කාලය පුරාම සියල්ල ශුන්නේ උසයක් ෝහට දැනන එ සැනින්ම අපූරු සැහල්ලුවක් එත්කෝ ඕනස් චේගුවේරා කාලය කීර්ති විජය බහුලත් හිටිය රට කොච්චරා හිටියද පයගාල හිතපු බිමොත්්ද. නමුත් ඔොත් හොයින කෝ චේ කියලා තාම හොයන මරණින් මතුවටත් හොයිනවා. මට හිතාගන්න බෑ මේ එකනේ. ඔව මොකද මම ලේකෙක් නොවන හින්ද මම පාටකේ ක ්‍රසිකෙක් වන නිසා මට හැමතිස ඇතිවන කොහුල මට හැමතිස්ස ැතිවන නොතිත් ආශාවතමයි මේ කොහෙන්ද මේ අනුබූතින් හොයාගෙන මේ කොහොමද මේචර රස සාගරයක් බවට හරුවන්න කියෙ ඒකයාසා සමාජය අතර පවතින ගණදෙනු තමයි ඒකට උත්තර හැටිට දෙන්න තියෙන්නේ ඒේකයා සමාජයේ සිදුවෙන සියුම් චල්නයන් පවා තමන්ගේ සියුම් නිරීක්ෂණ ශක්තිය දා භාවිතා අඳුනාගන්න ඕනේ අඳුනාගත්ත සියල්ලම නිර්මාණයක් කිරීමට උත්සාහ නොකළ කායයක් වඩෙන්න්නැදීලයිම් පෙරාගත්ත ප්‍රන්සුුණු වලින් පට රන් රෝසමල්ලක් කතන්න පුළුවන්ගේ ලඟ කියන ප්‍රසිද්ට කියමන වගේ අත්දැකීම් සියල්ලම නිර්මාණ කරන්න උත්හනොර. ය අදැකීම්වලින් පෙරාගත්ත සිම්මුූ ප්‍රමාණයකින් නිර්මාණය කරන්න උත්සා කළ යුතුයි ම ඔය නිර්මාණයක කරන්නන්නත් මම නිර්මාණය අතර අද කරන මංගෝ නිර්මාණය මංගේ ඇමතිව නිර්මාණය මටන අට කරන්න තිර ැල ො මංගෝකැන තිික කණගාටන සහර තමාර අවස්ථාවලද මම මගේතිවිිච්‍ර ඒ ඒ එදා යුගගේ එදා එදාට එදාට සපේක්ෂව. ිවි කිසිමු දැඩි විශ්වාසයක්කෝ දැඩි විරෝධයක් ඔ දෙකම දෙකම එකතු වෙලාව නිර්මාණය තුළිතියෙනවාමත පොඩි රජු භවිතයක ත්තිරම ඒකාලේ චේගේ ගංගාාවෝ මා විලුවට ගැලෝගෙන කතාව කියවලා කිසිහමු ප්‍රීනණයග හිටපු වෙලාවක් ඒක්කම ලංකාවිච් චේචේ ඉදිරීන්දයටට පක්ෂයක් දෙකට කැඩිලා පක්ෂේ දෙපැත්තට බෙදිිලන්න වෙලාවක්. ඊළඟට මගේ පුද්ගලිකව මගේ කිසිම් ව දේශපාන ප්‍රහාරිකට මැදිඇත්වෙල මගේ ජීවිත කිසියමු ර්ධනයට ලක්වෙලා එයින් මිදමින් ඇති බිච්වෙලාවක් මේ සියල්ලමෝ නිර්මාණය තුළට ඇතුලන සමාල මරිතනක බලින් ඇතුල මක්කල ම ඇතර නිර්මාණය ගැන අද පොඩක් ම අපතුෘටටමත් බ එදාම පූර්ණ තුෘට්ටිමත්. ඔය චේ කෝස්තහ අවත් කතා කියන කැටිකතා සංහ නමම් ලබන්න. ඒක නම ලබන්නෙත් ඒකට මගේ තිවිිත වැඩි කෑමැත්නිකා. ඒ කතාව හැබැඒ නිර්මාණය මං අද කොළොත් තොයිවැඩි වෙනසක්ති වෙනසක් කියන දහස් කරන්න තේ අර්ථතේමාවත්මක ෝනෙමේ නිර්මාණත්ක සධර්භය කිසිමු අඩු පාඩුතියන පොඩි දිජුභවක්තියනවා පුද්ගොලය අඳුනාගන්න ඉතාම පහස් වෙලාතියෙන මගේ සමහර සඥ ම මේක කැම තිනතරම පුද්ල විෝධයක් මගල ෙන මංච කියයන්නේ දේපාන විරෝධය අපිග තියෙන දේපාන කාර සම්බන්න්නේ ේශපාලනය වසේ නොට අප විරෝධ රක්න හ දේශාලින් සම්පෝර්න අතු ාාවනතුර අප ෝ වත් කරන යාලියක කුන නැත් දෙේපාල රදග නහම එකක් දෙේපල්ල විරදගෙන අපේබේටාම මිත්‍රවනය කරීම. දේශපාල ප්‍රතිවිරෝත ඇත්නම් ඒ සමනය රෝණන ඔහුව විලසකල දැවියට අසන් කලියයුතුයි. ල මගේ තිෙන් දේශපාල මෙතනති මම ඒ රිදු බවට පත්වෙලාතින සමාර් දශපාන චරිත ටක්ගල පාටක අල්ලගන්න පට ටක්ගල පාටක අල්ලගන්නවාගන්නේ ඒක උඩ කතාවක් විතරයි තිෙන්නේ යට කතාව නෑකක මගේ විශවාස. මං ඇමලාම කියන කතාව තියෙන්නේ ඔබ කියවන තැන නෙමේ ඔබ අවසන් කරපුතරනයි ඔබ අවසන් කරපුතන තමයි ෙට කතාවේ කතාවක් තියෙනවන කතාවති මේතමයි අවසන. ජීවිතය තමා ටුරුම කරත්තෙන් නැවතීමක් නැති ගමනත්ත මිනිසා ආත්පස සිසාර බැලුවය. සියල්ලෝ තමන් තනිකරය අමින් සිටිති. තවත්ම හිරඳීමෙන් පලක්වේද. ගෑනිය වත්තන් කරගත් මිනිසා ඇට නැගි සිටීමට උපකාරවෙමින් තෙමේද නැගී සිටියේ. දුරුව ලඩි තබමින් තමන් වට විසිර අති කාසි සහ නට්ටුම තිින් නවිද මාවතර පිළිපන්නේය. මිනිසාගේ රේ එල්ලී සිරුරේ වාරුව දරාසිටින ගැහැනිය, හි සෝසවා ඉදිරිය බැලවාය අන්ධකාරය. ය තමන් කරා ඇදේමින් සිටියේ. ඒ මනිසා දෙසට හැරි දුර්වල හඬකින් මිසේසුවාය. අපි කොහේ දෙ යන්නේ. අපි කොහේද යන්නේ දගෝ යන්න තියෙන්නේ. අපි කොහේද යන්න තියෙන්නේ. අප හිතන්න දේවල් දයන අප මින් ඉන්න ගමන හරි අපි ගමනක් යනවා කියලව දන්නවාවද. මේ දේවල් හිතන්න අපිට කෙටිකතාව නවකතාව සාහිත්‍යය උද්වක්. ඒ උදව්වට මේ කාලේ ඔබගත්ත වෙහෙස උබගත්ත මහන්සිය අගේ කරමින්. bookmakवसा करनेथटा सवि के में समह